සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකු බවට පත් සිටින හැම දෙනාගේම වගකීමක් තියෙනවා. තමන්ට ලැබුණු සුභාරංචිය අන් අය සමගත් බෙදා ගැනීම. අපට ලැබුණු සුභාරංචිය තමයි ක්‍රිස්තුස් වහන්සේ ලෝකේ පාප වෙනුවෙන් මරණයට පත් වුණු බවත්, තන්පත් කරනු ලැබූ බවත්, දින තුනකට පසුව මරණින් නැගිටුණු බවත්, එවාගේ මුන්වහන්සේ පාපෙන් සහ මරණයෙන් ජයගත් බවත්. මේක තමයි අප විසින් අන් අය සමග බෙදාගත යුතු පණිවිඩය වන්නේ. එවාගේම ගැලවීම ලැබීමේ ක්‍රියාවලිය තුළ අප ලැබූ පෞද්ගලික අත්දැකීම්ද සාක්ෂි ලෙස බෙදා ගැනීම යහපත්. නමුත් සමහර ඇදලිවන්තයන්ට මේ කටයුත්ත ඉතාම දුෂ්කර එකක්ව තියෙනවා. ඔවුන්ට ඒ පිළිබඳ ඇත්තේ ප්‍රසන්න නොවූ මතක සටහනුයි. ඒ නිසා පැරණි ජීවිතය නැවත මතකයට නගා ගැනීමට යෑමේදී ඔවුන් බලවත් අපහසුතාවට පත් වෙනවා. එවැනි අපහසුතාවන් මගහරවාගෙන තමන්ගේ ගැලවීමේ සාක්ෂ්‍ය බෙදා ගැනීම සඳහා ඔවුන් විවිධ පුද්ගලයන් වෙතින් විවිධ පොත්පත් වෙතින් උපදෙස් සොයන අවස්ථාවන් දකින්නට ලැබෙනවා. එක්තරා ලේඛකයෙක් කියනවා, සුභාරංචිය ප්‍රකාශ කිරීමේදී පෞද්ගලික සාක්ෂි බෙදා ගැනීමේදී ඒකට විවිධ දේවල් එකතු කරන්නට නොගිහින් තමාම විදිහටත් සැබෑව සැබෑ විදිහටත් ඉදිරිපත් කිරීම තමයි සුදුසුම වන්නේ කියලා. උසාවියකදී සාක්ෂි දෙන විට තමන්ගේ පෞද්ගලික අත්දැකීම් සැබෑ ලෙසම ප්‍රකාශ කළොත් තමයි ඒවා පිළිගනු ලබන්නේ. එසේ නැතුව අනිත් අයගේත් අත්දැකීම් එකතු කරමින් තම අත්දැකීම් ආටෝප කරන්න ගියොත් ඒවා විශ්වාස කළ නොහැකි සාක්ෂි කියලා අභියෝගයට ලක්වෙන්න පුළුවන්. මේ කතාව ආත්මික සාක්ෂි දැරීමේදීත් වළංගු වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතවල කරලා තියෙන දේ අඩු වැඩි නොකර ඒ විදිහටම ප්‍රකාශ කිරීම තමයි අපට දරන්න පුළුවන් හොඳම සාක්ෂිය. ඒක කපලා කොටලා සකස් කරන්නවත් කැටයම් දමන්නවත් අවශ්‍ය නැහැ. අපේ සාක්ෂියේ විශ්වාසනීයත්වය රැඳී තිබෙන්න යන්නේ අපව ගලවා ගන්නටත් පාපයෙන් අපව ඉවත් කර තබන්නටත් තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ බලය ගැන සත්‍ය ප්‍රකාශ කරන විටදී. ඔබ මෙතෙක් සාක්ෂිධාරීම සඳහා විවිධ ක්‍රම භාවිත කරමින් වෙහෙසට පත් වී සිටිනවා නම් වෙනත් විදියක් උත්සාහ කරලා බලන්න. ඔබ ඔබම පමණක් වෙන්න. ක්‍රිස්තුස් වහන්සේ සුව කළ අන්ධ මනුෂ්‍යවගේ පහසුවෙන්ම කියන්න, මම අන්ධව සිටියමි, දැන් මට පෙනීම ඇත්තේය කියලා. සුද්ධ යොහන් 9:25. ඊටම සරලයි. කපා කොටා නැති, කැටයම් නැති සාක්ෂියක්. බලන්න පාවුල්තුමා එතුමාගේ සාක්ෂි දරන ආකාරය. ගලාතියේ 1:23. වරක් අපට, මෙතන අපට කියන්නේ යුදේ සභාවලට, පීඩා කළ තැනැත්තා තමා විසින් වරක් නාස්ති කළා වූ ඇදහිල්ල දැන් දේශනා කරන්නේ යන ප්‍රවෘත්තිය පමණක් ඔවුන්ට කියන්නේ යුදේ සභාවලට ලැබුණේය. කපා කොටා නැති, කැටයම් නැති සාක්ෂියක්. අපිත් මේ විදිහට සාක්ෂි දරන්නට යනවා නම් අපේ සාක්ෂියත් අසන අය අකුරක් නෑර පිළිගන්නට යනවා. අපි ආඥා කරමු, ප්‍රේමණීය දේවයන් වහන්ස, අප සාක්ෂි දරන විට ප්‍රතිඵලය කුමක් විය හැකි වුණත් ඔබ වහන්සේ අපගේ ජීවිත තුළ කර තිබෙන දේ අඩු වැඩි නොකර ඒ සැටියෙන්ම ප්‍රකාශ කිරීමට අපට ශක්තිය දුන මැනව. ආමෙන්.